නිරුවන් සණය ස්වාමීන් වහන්සේ. අපගේ සර්වඥයන් වහන්සේට විපාක දුන්නා වූ අකුසලකරම දොළහක්, පුබ්බකම්ම පිලෝතික අපධානයේ දක්වා ඇත. නමුත් මෙම පුබුභකම්ම පිලෝතික අපධානේ බුද්ධාපධානය අගට නොයොදා. තේරාපධානය අතරට යදීම නිසා ඇතම් අය මේ පිළිබඳව සැක පල කරයි. එම නිසා ඇතමෙක් සර්වඥයන් වහන්සේට අකුසල කරම විපාකනො දුන්නේ ඇයික් ද කියයි. මිින්දුරාජ ප්‍රශ්නයේදී. සර්වඥයන් වහන්සේට කර්ම පල නොදුන්නා අය සඳහන්ව ඇති බව මට යම් කෙනෙ කියා ඇත. නමුත් සමහර අය මේ සම්බුදු මුවිම දේශනා කරන්න ලද්දා බා ප්‍රකාස කරයි. සැබවීම මෙහි සැබෑම සත්‍ය කුමක්ද. අපකිරී අනුකම්පාවේ මේ සත්‍ය අසත්‍යතාවේ පැහැදිලිකර කවුණාවේම ගැටලු කාරී බව නැතිකරදෙන සේක්වා උබහන්සේට තෙරුවන් සාණය කියලා. අවනාවන්ත ගුණබර සත්පුරුස පින්වරත්නී. බුදුරජාණන් වහන්සේට විපාකදන්නු අකුසල කර්ම පිළිබඳව පුබ්බකම්ම පිලෝතික අපධානය සඳහන් වෙනවා. භාගවතුන් වහන්සේලාගේ අපධානයන් දීශනා කරල අග්‍රස්සාාව කුතුමන් වහන්සේ ගේ අපධානාදයක් දීේශනා කරලා ඉන්පස්සේ මැදදි පුබ්බකම්ම පිලෝතික අපධානයේ තිබීමේ කිසිදු වරදක් නැහැ. එතන තියෙ ාගවතුන් වහන්සේට විපාකදුන්නු අතීත අකුසල කර්මයන් පිළිබඳව. එතන තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධාත්‍රයේ තුළතිති විුදු තිබුණු කාරණ අනෙමි. එතන තියෙන්නේ පින්වත්නී පෙර සංසාරයේදී කරගත්ත පෙරභවවලදී කරගත්තා අකුසල කරම. ඒ අකුසල කරම වර්තමානයේදී විපාක දුන්නු අවස්ථා තමයි විස්තර කල්ලා තියෙන්නේ. ඒ තියෙන ස්ථානයේ සම්බන්ධව මෙතරයිඒක තියෙන ඉනිසා මේක විශවාස නොකළ යුතුයි කෙල ඇත්තතු කියෙනවනම් ඔය ඇත්තන්ගේ ගෙදර ඔබ ඇඳතියලතියෙන තැන තවෙනෙක්ග ගෙදද තව කෙනෙක් ඇවිෙනත් විදිහකට පාවිච්චි කරයි. ඔබ ඔබේ ඇඳතියලතියන එක කාම්රයක නම් තවකිනෙට එක සාලෙ තියන්නක් පුළුවන්. තවෙනක කුස්සේ භූරුවදක් විදිරතියා ගන්නනක් පුළුව. මෙතනදී අනුපිළිවෙලක් කියල දෙයක් නෑ මේ කර්මවිපාක පෙන්නීමේදී. ඒක එකඒකාය තමන්ගේ වාසයට පාවිච්චි කරල ධර්මය පිළිබන් සැකසංකය ඇතිකරවන උත්හ කළට බුදුරජාණන් වහන්සේට කර්ම විපාක දුන්නා. මිල්දුරාජ ප්‍රශ්නේදී සර්වඥයන් වහන්සේට කර්මඵල නොදුන්නා අය සඳහව තියෙනව කිව්වාම නෑ මිල්දුරාජ පස්්නයට තියෙන්නේ මිල්දුරාත්තුම අහන පස්නේත අපේ නාගසේන මහරහතන් වහන්ස අහපු පස්්නයට දුන්න උත්තරයක්. ඒකයුය වරදවා අරගෙන තියෙන්නේ. කර්මවිපාකයෙන් කාටද ගලවෙන්න පුළුවන්. බැම් බුද්ධත්තයට පත්වුණු භාගිවතුන් වහන්සේගේ චක්වඋප්පසාද රූප්පදසකය. සෝතත්පසා රූපදසේ කර්මජයකක්නේ. එඒද ස්මා රෘස ලක්ෂන අතුූදහන් උන්න ෑන බුද්ධතයට පත්තු නාම් ගීව තිබ්බේවා. එතුව බුදුරජාණන් වහන්සේගේ සබුද්ධත්වයෙන් පස්සේ අනුපාසේ ස පරිනිර්වාණය දක්වා අතුරුදහන් වෙන වකළ හිතුවද කරමජ නාම රූප. පින්වත් මේ බුදුරජාණන් වහන්සේට විතරක් ලැබෙන සිත්වභාව්‍යන්තින විපාක විඤ්ඥාතන පෙළ සංසාරය කර ගෙන තියෙන කරම විපාකවද හැටියට ඥාන සම්පයුත්ත විපාක විඥාන බුදුරජාණන් වහන්සේලාට ලැබෙනවා. මරූප පැත්තෙන් බලුවත්මක් අහන කතාව සම්පූර්ීම් වැරදකක් බවපට පෙනේවි. බුදුරජාණන් වහන්සේගේ සබුද්ධත්තයෙන් පස්ස හේතු පල ධර්මයන්ගේ කියාකාරීතයක් නාමරූප වැඩ පිළිවල හේතුවන්ගේ හටගන්න ඇතුූ අතරවෙන්න නැහ. හේතුවන්ගේ මයි හටගන්නේ. ඒ හේතුවන් අතර කරමජ හේතුව බල සම්පන්න පැබල ලොකු හේතුක් වෙනවා. බුදුරජාණන් වහන්සේටත් කරම විපාක දෙනවා, කරම විපාක දුන්නා, ඒ විපාකාත අකුසල කර්ම විපා ගැන්තම අතන සඳහන් වෙන්නේ කුසල කරම විපාක උච්චර පල දුන්නාද කෙල කිව්ව දෙතිස්මා පෝසලක් සන පීනුවම්පානකම භාග්‍යවතුන් වහස අතුරු දහංවෙෙන් නැතුව පැවතුුණවා.